අයිවන් කවිය කියලා කියන්නේ සමස්තය කවියට විෂය නොවුණු සීමාවක් හොයාගන්න බැරි තරමට ලෝකේ ඉන්න විවිධ කවියෝ තම ඇස් සීමාවේ සටහන් වන හැම තැනක්ම කවියක් බවට පෙරලා තිබෙනවා සසර පුරා ඇවිදගෙන ගියපු සංසාර මතක ගමන් මගේ සිට වර්තමානයේ මේ මොහොතේ ඔබේ දෙනතට අසු වන සීමාමයින් දක්වා කවියට විෂය හදා දී තිබෙනවා කවියාට විෂය සීමාවක් නැහැසේම කවියාට තරාතිරම් සීමාවකුත් නැහැ කවියාගේ සිතට දැනෙන කල්පනාව වචන රිද්ම බවට පෙරලා ඔහු ඔහුට ඍසිසේ රැගෙන යන්නට උත්සාහ කරනවා ඉතින් එහෙම රැගෙන යන සොඳුරුතම කවි හිතේ නතර වුණයින් පස්සේ ඒවා මතක කවි බවට පත් වෙනවා හිතගත් කවි බවට පත් වෙනවා එහෙම මතක කවි හිතගත් කවි බෙදා ගැනීමයි කවි 10ට ගී 10ක් වැඩසටහනේ අරමුණ බවට පත් වෙන්නේ අද කවි 10ට ගී 10ක් එහෙම නැත්නම් කවි 10යි ඇත්තටම අපේ අරමුණ තියෙන්නේ කවි 10 තෝරන්නට අපිත් එකතු වෙන්නේ චරණට හැමදාමත් හිතවත් ඒ වගේම අපිත් එක නිරන්තරයෙන්ම වැඩසටහන් වලට සහභාගී වෙන බොහොම ලබැඳි සහෘදෙක් අජිත් ජයවර්ධන මහත්මයා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් ඇත්තටම මේ කවියට අපි හැම දෙනාම මොකද්ද ඇඟෑලුම්කමක් ලෙන්ගතුකමක් තියෙනවනේ දැන් ඒ දැනීම ඔබට කොහොමද ආරම්භයක් විදියට මතක් වෙන්නේ එහෙම නැත්නම් කවියට පෙම්බඳින්න කොයි කාලේ ඉඳලද හිතෙන්න පටන් ගත්තේ කොහොමද මේ යාළුකම අපි කොතනින් පටන් අරගෙන ඉස්සරහට ගමන් කරමුද සහෘදභාවය පිළිබඳව නැත්නම් කවිය ගැන කිව්වොත් එහෙම හරියට සීමාමායින් අර කිව්වාගේ හොයන්න අමාරු එකක් කවදා කොතන කොහොම ඇති වුණාද කියලා සමහරවිට අපි ගමේ ඉන්නකොට එහෙම නැත්නම් ජීවිත රටාවේ අපිට ඒක දැනෙන්න තිබුණ එකක් අපි ගමෙන් නගරයට ආපු මිනිස්සු හින්දා හැබැයි කොහේ හරි තැනක් නිකන් සංරක්ෂයක් සටහන් කරන්න ඕන නම් මං හිතන්නේ අධ්‍යයනික වශයෙන් ගත්තාම මගේ මුල්ම කවි පොත ලියුණේ 1993 අවුරුද්දේ ඒ කාලේ වගේ තමයි ඒ කියන්නේ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලේ ප්‍රකාශනයක් හැටියට ආපු නිර්මාණයක් හැටියට ඒක තමයි ඒ කියන්නේ අපිට සමාජගත කරගන්න ලැබුණ අවස්ථාව. ඒත් ඉතින් ඊට කලින් පාසලේදී එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේදී බිත්ති සංගරාවල එහෙමත් නැත්නම් ඉතින් ওই සතියන්ත පුවත්පත්වල ඒ කාලේ පුරුද්දට වගේ දැන් තරම් එතකොට කාර්ය බහුලත් නැහැ ඉඩකඩ තිබුණා නිරන්තරයෙන් අර සතියන්ත කවියෝ කියන්නේ. එහෙම වෙලා හිටිය එකක් තිබුණා. ඊට පස්සේ එහෙම කාව්‍ය මිත්‍ර සන්තවයක් හිතමිතුරු ගොඩක් දේවල් තිබුණා. ඒ අතර කවි ලියුණා කවි ලියුණා කියලා කියන්නේ කවි අර හිතලා ලියනවනේ අපි නිතර කියන එකක් තියෙනවනේ සාමාන්‍යයෙන් ලියන කවියකට වඩා කවියක් ලියන්න නිදිමරන රාත්‍රිය ඊට වඩා සුන්දරයි කියලා. ඒ කියන්නේ අර කවි අදහසක් ආවහම මිතුරු සගේගේ කවියක් ස්පර්ශ කරාම දැනෙන වින්දනීය අත්දැකීම මං හිතන්නේ කාටවත් ප්‍රකාශ කරන්න බෑ කියලා. මට මතකයි මං පටන් ගන්නකොටම ඒ කාලේ කියන්නේ පොත පටන් ගන්නකොට ලිව්වේ මේබි මේ හිස් බවක් දැනුණාම මාරු තේරවුණ ගා පියඹාය ස්නේහයේ අරුණු රැස් වැටුණාම ජීවිතේ කඳුළු හිනහෙනවාද කියලා. ඒ කියන්නේ ස්නේහය තමයි කෙනෙකුට අම්මගේ තුරුල් ඉඳලා වෙන්න පුළුවන් යෞවන වියටපත් වෙනකොට වෙන්න පුළුවන් එහෙම නැත්නම් පරිණත වැඩි වියේදී වෙන්න පුළුවන්. නමුත් ඒ ස්නේහය කියන එකට ඊ타මත්ම කිට්ටු හෘදේ සංවේදී අමතුම තියෙන්නේ ලෝකේ තියෙන කලාවන් අතර සමීපතම එකක් කවිය. හැබැයි ඒක ටිකක් ඈතට විහිදෙන එකකුත් නෙවෙයි. මට මතකයි කියන්නේ ජෝර්ජ් එපස්ටයින් කියන කවිය කියන්නේ නූතන කවිය තියෙන රික්තයක් තුල කියලා. මොකද ඒක ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට කවදාවත් පත්වන්නේ නැහැ. පෙදෙහි රසහව් විඳින දෙනතෝ ඉතා දුලබෝ කියලානේ කියන්නේ. ඉතින් ඒ හින්දා ඒක හරියට කවදා කොතන කොතෙන්දී ආරම්භ වුණාද කියන එක හොයන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අස්පර්ශයි. හොඳයි. අස්පර්ශීය කලාවන් ස්පර්ශ කරමින් යන්නට පුළුවන් නම් අපට හමුවන තැන් අපිට පුළුවන් මේ මොහොතේම ලස්සන ඒවා බබට පත් කරන්න. දැන් මීමැස්සා මලින් මලට ගිහිල්ලා ඉගිලිලා ගිහිල්ලා සුවහසක් ප්‍රතිමත පැටලිලා අරගන්න රොන්සුණු අරගෙන ඔහු හදනවා මී වදයක්. දැන් එහෙම මී වදයක් හදනවා වගේ අපිටත් මේ කවි වලින් හොයාගන්න පුංචි පුංචි දේවල් එකතු කරලා අපිට පුළුවන් ලස්සන අලංකාර කාලයක් මේ කාලවකාශය නිර්මාණය කරන්න. එහි පටන් ගැනීම පළවෙනි කවිය ඔබ තෝරා දෙන පළවෙනි කවියටයි
මම පළවෙනි කවිය ඇත්තටම අකුරු කියන තැනින්ම පටන් ගන්න ඉස්කෝලෙන් පටන් ගන්න කැමති මම විශ්වාස කරන දෙයක් තමයි ඕනම කවියක අපි අර කියන ආනන්දේ ප්‍රඥාව කියන කාරණේ ගත්තාම කලාව කලාව සඳහා කියන එකෙන් ඔබට ගිහිල්ලා කලාව මිනිසුන්ගේ ගැටලු निराකරණය කර ගැනීම සඳහා වෙන අවියක් හැටියට පාවිච්චි කරන පෑන් තියෙනවා ඒ නිසා ඒවා සටන් පාඩම නෙමෙයි හෘදය සංවේදීය බවට පත් වෙන දැන් මෙතනදී පාසල දැන් ලංකාවේ පරිසරය ගත්තොත් එහෙම අපේ රටේ ඉස්කෝල 10175ක් තියෙනවා හැබැයි මේ ඉස්කෝල 10175න් ඉස්කෝල 5000කට වඩා වැඩි ප්‍රමාණයක ළමයි ඉන්නේ 300ට අඩුවෙන් අපේ රටේ මේ වෙලාවේ ඉස්කෝල යන ළමයි 47 ලක්ෂයක් ඉන්නවා ගුරුවරු 241000ක් ඉන්නවා ඒතකොට ඒ කවියට විශේෂ නොවනවා නම් අරුමයක් හැබැයි මේ අධ්‍යාපනයේ රැඳලා තියෙන්නේ ඒ ඈත දුෂ්කර පිටිසර පළාත්වල ඉන්න ගුරුවරුන්ගේ එහෙමත් නැත්නම් දරුවන්ගේ හදවත් තුළ මොකද ඒ වගේ පාසලක ගුරුවරයෙක් වුණාම ඒ ගුරුවරයාට ඉඩකඩ ලැබෙනවා ලොකු හදවතක් හදා ගන්න මොකද අර ළමයි ඔක්කොම ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහකට කිව්වොත් මේක දුෂණ පරම්පරාවේ ආරම්භයක් දැන් අපි ගත්තොත් එහෙම ඉස්සර හිටපු ඕනෑම ගුරුවරයෙක්ගේ සාර්ථකත්වය ගැන ලිව්වොත් අද දක්වාම අපිට කොහේවත් සාහිත්‍ය පොතපතක් එහෙමත් නැත්නම් කෙටි කතාවක් නව කතාවක්වත් හමු වෙන්නේ නැහැ අර දුෂ්කර සේවයට ගිහිල්ලා ඕන් කරපු වෙනස්කම පාරමිතාව නැත්තම් ගුරුවරයාණන් උත්තම පුරුෂයෙක් කියලා කිව්වත් අඩු ගානේ අපි ගත්තොත් රත්නශ්‍රීගේ තරු ලකුණ ගත්තත් ඔහු කියන්නේ හාමත් පැටවුනට දුක සැපතැයි සිතන පහනක් වෙමින් බැබලී පාසල මුදුන නොනි වී සුලඟින් සිව් දිග සිට හමන අවුලාලිය යුතුය දස දහසක් නුවණ අනේ වගේ නුවණ අවුලන කුමාර හෙට්ටි ආරච්චිගේ ඒ කියන්නේ නූතන භාෂා විවරයේ තියෙන කවියක් මම තෝරගන්නේ දුෂ්කර පළාතේ ගුරුතුමී කියන එක මොකද අපේ ගීතයට ඒකට ඉතා සමීප නැකමක් තියෙන හින්දා ඔහු කියනවා මෙහෙම සඳුදා පාන්දර නැගිනහිර අහස කැටපතක් වෙයි සිටිජේ ජනේලෙන් මතුවලා කඳුඩින් එබි හිස පීරන්න අවුල් වරලස ලිහි හිරු කිරණ සේදිලෙයි ඉක්මනින් පය තබා යා යුතුයි කඳුළු දෝතට aran යන ඇලෙන් සිනාවක් ඔප දමා බුරුසුවෙන් කටු අකුල් පාගමින් යා යුතුයි සුනගෙවිත් පුයර දුහවිලි බිඳක් ගෙල උලයි ඈත ඉස්කෝලේ කිචි බිචිය පැහැදිලි මන්දාරමින් වැසී කඩදාසියත් කලුයි පාට පැන්සල් තුඩින් බැම සංගල දේ දුන්න වී ඇඳෙයි කුරුතුමි වලාකුළු ඔසරියට හරි හැඩයි පතුක් ගාලට උඩින් දිราපත් අතුපතර පැහැබරව සිනාසෙයි දවාලට අවව තරමක් සැරයි මෙන්න මේ පරිසරය තුල තමයි සූර්යකාන්ත වී මල් පිපෙන්නේ දරු ඇති වෙන්නේ කියලා කුමාරගේ මේ වචන වලට අහු වෙනවා ඒ ඉතාමත්ම හෘදය සංවේදී ඒ නිසා දැන් අපි ඒ වගේ ලියුණු අපූර්වත්වයේ තියෙන දැන් මෙතනදි ගත්තොත් එහෙම ඔහුගේ විශේෂයෙන්ම රූපකාර්ත්‍ය පිරි භාෂා ව්‍යවහාරය පුයර දුහවිලි බිඳක් ගෙලවුලා යෑමත ඉස්කෝලේ කිචි බිචිය පැහැදිලි ළමයි කෑ ගහන එක ළමයින්ගේ තියෙන ඒ අපූර්වත්වයේ ඔහු ඉතාමත්ම සරලව අල්ලන්නේ ඒක මම කියන්නේ මේකේ අපි ගීතේ විදිහට ගත්තාම එන මේන් අපේ ඉස්කෝලේ ඒ ඉස්කෝලේමයි තියෙන්නේ එකම වස්තු විෂය හැබැයි දෙආකාරයට ස්පර්ශ කරන මේ දෙකේ කිසි වෙනසක් නැහැ අවසානයේදී මේ ගම් දොරේ ඉන්න දරුවන්ට අධ්‍යාපනයේ නැන්ස පාද ගන්න ගුරුවරයාගේ කාර්යභාරය අපි ගුරුවරයා කියන එකන අර්ථ දක්වන්නේ ගුරුවරයා යනු සංස්කෘතිය පවරා දෙන්න අය කියලා මේ කවිය තුලේ සංස්කෘතිය තියෙනවා ඒ හෘදය සංවේදී බව තියෙනවා එින් ඒගොල්ලෝ හෙට දවස දිහා බලාගෙන ඉන්නවා එහෙම හෙට දවස දිහා බලන પરම්පරාව වෙනුවෙන් ලියපු ඒ කවියත් එක්ක හෙට දවස දිහා බලන પરම්පරාවට ගුරු උනෝ මේ ගුරුවරු අපේ නිර්මාණයේ සටහන් වන පාසල් මතකයට යන්න අපිට පුළුවන් වෙලාව අපි අදත් කවි 10ට ගී 10ක් වැඩසටහනේදී ගී ගයන්නට හේමන්ත අපාරච්චිට සහ තිලානි අංසිකාට ඇරයුම් කළා ඒ වගේම ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂණය කරනවා ආනන්ද පත්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමයි අද සංගීතය සපයන්නේ අපි අහමු මුල්ම ගීතය स्कूली
අවුවත් නෑ වැස්සත් නෑ මට කුඩයක් තියෙනවා වගේ කෙටි කවි වලින් පටන් ගත්තයින් පස්සේ පිටු ගණන් පුරා දිවෙන දිග කවි අපි කියවනවා. ඇත්තටම මේ කෙටි කවිය වර්තමානයේ වෙන විට තරමක් කතා බහට ලක්වන අවධාන ලක්වන කලංගයක් වුණාට අපි කලින් වැඩිපුර කියුවේ ටිකක් දිග කවි. කොහොමනත් මේ කෙටි දිග සහ වචන ભેද වලින් තොරව හැංගීම් ගොන්නක් හැංගීම් පොකුරක් හැංගිලා ආපු තැන තමයි කවිය උපදිනවායයි අපි විශ්වාස කරන්නේ. එහෙම කවි තෝරන්න හරි අමාරුයි. හැබැයි ඔබ අමාරුවෙන් අපිට තෝරලා දෙනවා කවි 10ක්. ඒ 10ේ දෙවනි කවියට තමයි අපි දැන් ගමන් යන්නේ. ඔව් කෙටි කවි කියලා කිව්වහම මම හිතන්නේ මේ ජපන් හයිකු කවි තමයි මේකේ සම්ප්‍රදාය මූලික වශයෙන් ගත්තාම අපි තෝරගන්න මේ සම්මානනීය ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කවියර ආර්යංශ රණවීරයන්ගේ කවියක් ඒ සඳහා තෝරගන්නේ මම. දැන් ආර්යංශ රණවීරයන් බොහෝ විට ඔහුගේ නිර්මාණ ගණනාවකම හයිකු කවි ඒ වගේම පරිවර්තිත කාව්‍යයන් පිළිබඳව ඉතාමත්ම පෘතුල ලංකාවේ ඉන්න ව්‍යුත්පත්තික ඥානයෙන් සපිරි කලාකරුවෙක්. දැන් මේ හයිකු එහෙම නැත්නම් කෙටි වර්ගයේ කවිවල තියෙන වෙනස සාර ඔබ සඳහන් කරපු දිග කවිවල තියෙන වෙනස තමයි බොහෝ විට මේ කෙටි කවි දාර්ශනිකයි. මොකද අපි සාමාන්‍යයෙන් කියනවා විද්‍යාව දැන් කලාවේදි ගත්තාම අපිට මුල් කාලීන තුන දර්ශනය සහ විද්‍යාව කියන දෙකනේ. විද්‍යාව කියලා කියන්නේ අපි දන්නා දේ. හැබැයි දර්ශනය කියන්නේ අප නොදන්නා දේ. මේ නොදන්නා දේ ගවේෂණය කිරීම පිළිබඳව අනිකුත් අධ්‍යයනයන් යදි කවියත් ඒ මගෙහි යනවා. අපි හයිකු කවි ගත්තොත් සමහරවල් නූතන කවීන් පවා මේ ශාස්ත්‍රයට පිවිසෙනවා. දැන් ඇතැම් ඒවා ඒ දාර්ශනික අර්ථයේ පේන්නේ ඉතාමත්ම සරල සුගම. මට මතකයි ජනකී නිමංකඩ වගේ කවියෙක් ලියනවා කවුදර සුදු ඇඳගෙන බණ කියන මහත සාදු මාතෘකාව දේශපාලනඥයා. ඊට පස්සේ උදේසිරි වික්‍රමරත්න වගේ කවියෙක් ගත්තොත් එහෙම හයිකු කවියට ඉතාමත්ම ගැඹුරු දාර්ශනික අර්ථයක් දෙන හොරක් ලියපෙකක් මට මතකයි. ඔහු කියනවා
අපි කවුරුත් සුමට විදියට අතපත ගන්න එකක්. හැබැයි ඔහුගේ කවිය මෙච්චරයි. ඔබේ බරතරම් සැහැල්ලුවක් මට කොයින්ද? ප්‍රේමය. ඔබේ බරතරම් සැහැල්ලුවක් මට කොයින්ද? හැබැයි මේ ආර්යවංශයන් මෙතනදී ජීවිතේ ඊට වඩා දාර්ශනිකාර්ථයකට යනවා කියන්නේ අපි ඉස්කෝලේ යනවා, තරුණ වියට පැමිණෙනවා, සින්දු කියනවා, මේ වගේ සතුට වෙනවා, මේ යව් ඕනෙව දේ ඔක්කොම තිබිලා අපි හැමෝම අනවරතයෙන් වයසට යනවා. අපි මේ ඔක්කොම තිබුණු පෙනුම සමහරාවට මේ හැකියාවන් දවසට ගිහිල්ලා සුදු වෙච්ච කෙස් ගහක් දකිනකොට හමරැලි වැටෙනකොට එදා මෙදා ඔව් වටේ හිටි යාළු නැතුල යනකොට සින්දු කියන්න මේ පැණි සමනල සේර නෑ එතකොට. එහෙම ඉන්නකොට සමහරාවට හුදෙකලා වුණාම සමහරාවට විස්රාම ජීවිතයට ගියාම අර පැරණි දේවල් මතක් වෙනවා. එතකොට ඒ අය කවුරුත් නැහැ. හැබැයි අපි මේ යථාර්ථයට කවුරුත් මුහුණ දෙන්න ඕන. ඔහු මේක රූපකාර්තක බසකින් කියනවා. එය තුන්වෙනි ඇසකින් දකින්න ඕන. ඔහුට අහුවෙන්නේ මහලෝරුවක්. ආර්යවංශ රණරයන් කියනවා මෙහෙම. ආගිය ලකුණු නැවතුණු වැල්ල නිසලය නින්දේය. අහසෙහි එළිය වලකන පඳුරු අඳුරුය බිය මුසුය. ඉවුරෙහි එරුණු ගොනුකුරු තන පඳුරු ගොදුරුය. වැල්ලේ එරි ඇලවුණු ඔරුව ඔත්ඵලය මහලුය. කුරුමිනි මතුව කඳවිද කුහර බහුලය. ඉස්සර නිතර සුවදුන් ගඟදිය ගලන කෙලිබරය තුරුණුය. ගඟ රැලි නිතර කැඳවත ඔරුව ගඟ වෙත. ඔරු කඳ දුකිනි ගඟ නුදුරේය ඈතය. අපේ ජීවිතය වගේ හරියට ඔහු ඔරුව දැක්කහම ඔහු මේ රූපකයේ මවනවා අපට සිදු වී තිබෙන දෙය. ගඟ තවම තරුණයි. සමහරවිට අපව කැඳවනවා. නමුත් දැන් මේ කුහර මහලු බලාගෙන ඉන්න විතරයි පුළුවන්. දවසක මේක එනවා. දැන් අපි මේක සමපාත කරොත් ඔහු මේ කියන තැන ගත්තොත් ඉස්සර නිතර සුවදුන්. යාර කෙලිබර තුරුණු ඒ මුකුත් ඒව නැහැ. අපිට මේ සින්දු කියන එහෙම නැත්තම් සෙට් වෙන ඒවා ඔක්කොම ඉස්සර තියෙන්න ඇති. හැබැයි ඇයි එහෙම අය නැත්තේ කියන ප්‍රශ්නේ උට මතු වෙනවා. විශේෂයෙන්ම මිත්‍රත්වයට මේක ගත්තාම දැන් හරි පහසු එකක් ඇතැම් සම්බන්ධතා පවත්ව ගන්න. ලෝකේ තියෙන අමාරුම දර්ශනෙදි කියන්නේ සබඳතාව තමයි මිත්‍රත්වය. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දරුවෝ එහෙම නැත්තම් අම්මා තාත්තා ලේ ඥාතීන් ගත්තාම අපිට එකට ඉන්න හේතුවක් තියෙනවා. ලේ නැකම. ලේ වල බැඳීම. එහෙම නැත්තම් ස්වාමියා බිරිඳ. එහෙම නැත්තම් අපි ඔය ගේහසික ප්‍රේමයේදී හමුවන දෙපාර්ශවයන්. ඒගොල්ලෝ එකට ඉන්නවා. හැබැයි අපි යාළුවෝ ගත්තොත් මේ කිසිම එකක් නැතුව එකට ඉන්නවා. ඒකට ඊට වඩා වෙනත් දෘෂ්ටියක් තියෙන්න ඕන. හැබැයි ඒ මිත්‍රත්වය කවදා කොතන කිසියම් ආකාරයකට ඉපදුනත් අවසන හරියට මහලවරුවක් වගේ බලාගෙන ඉන්නවා. දැන් කෝ ඒ පැණි සමනල සේනා කියලා. ඉතින් කවිය කවියා අපිව මේ තරුණ වියේ ඉන්න කෙනෙක්ව එකපාරටම මහලු වියට අරගෙන යනවා. පුංචි දරුවෙක්ගේ ලෝකයට අරගෙන යනවා. කවිය තමයි අපිව මේ තැන්වල ඇවිද්දවන්නේ. ඉතින් එහෙම ඇවිද්දවන ගමනේදී රස විඳිමින් ඒ වගේම අපි නැවත නැවත සිතුවිලිවල තනි වෙමින් ගමන් කරන කවි ගී තෝරන කවි 10ට ගී 10ක් වැඩසටහනේ අපි දෙවනි කවියට දෙවනි ගීතය අහන්නයි දැන් සැරසෙන්නේ. හැමදාමත් යාළුවේ මම ඉන්නෙම් පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ. හැමදාමත් යාළුවේ මම ඉන්නෙම් පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ. ගෙවුණය වැද රඟ දුන් පැන්
සේනා සපෙමිනි ඔබ වෙන බැයු මා අභියස කී ගයු සපෙමිනි ඔබ වෙන බැයු මා අභියස කී ගයු හැමදාමත් යාළුවේ මම ඉන්නෙම් පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ අතහැර අද වෙනතක ඇඳිලා පින් මද තනිකම තනියට මගේ පැල තුල රැඳිලා ඍතු සිතුවම් රුවැනි ඔබ කොතැනද මිතුරනි ඍතු සිතුවම් රුවැනි ඔබ කොතැනද මිතුරනි හැමදාමත් යාළුවේ මම ඉන්නෙම් පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ හැමදාමත් යාළුවේ මම ඉන්නෙම් පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ විවිධ කවියන්ට අපේ හිත් පැඳෙනවා සමහර වෙලාවට දේශීය කවි ලකුණු පළ කරපු කවියන්ට වගේම විදේශීය රටවල් වලින් කවියන්ට පවා අපේ හිත් බැඳෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් බටහිර කවිය ඇසුරු කරනවා. ඒ වගේම පෙරදිග කවියේ ඉන්දියානු කවියෝ ඇසුරු කරනවා. මේ ඇසුරෙන් ගීත උපදිනවා. ඉතින් ඒ නිසා කවියෙන් මිදෙන්නට අපි කිසිවෙකුට කිසිවිටක පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා කවියත් එක්ක බැඳුනෝ ගමන් මග හොයාගෙන මේ කවි මතු කරමින් යන ගමනේදී අජිත් ජයවර්ධන මහත්මයා තමයි අද අපිට කවි තෝරා දෙන්නට ඇවිත් ඉන්නේ. ඔබේ තුන්වෙනි කවියට යොමු වෙන්නයි දැන් අපේ සූදානම. ඔව් මම මේ රැය තවම තරුණේ කියන කවිය තෝරගන්නේ තුරුණු කවියෙක්ගෙන් මංජුල වෙඩිවර්ධන. කවුරුත් කවි ලෝකේ වෙඩ්ඩා කියලා කියන වෙඩි වගේ කවි ලියන කෙනෙක් හැටියට හඳුන්වන්නේ. හැබැයි ඔහු වෙනස තමයි තරුණේ කවියට ආමන්ත්‍රණය කරාට ඔහු හරිම දාර්ශනිකයි. සමහර ලාවට ඇතැම් කවිත් එක්ක දවස් ගණන් වැඩ කරන්න ඕන කවි ඔහු ලියනවා. දැන් ඔහුගේ දාර්ශනිකාර්ථය පැහැදිලි කරන්න කිව්වොත් එහෙම ඔහු අරක ලියනවා හිරු විසල් වූ තරුවක්. හිරු විසල් වූ තරුවක්. නැව විසල් වූ ඕරුවක්. හිම කියන්නේම බොරුවක්. ඇත්ත මම පෙම් කවක් නැති පත්තිරුවක්. මම දැන් මංජුල වෙඩිවර්ධන හඳුන්වන්නේ ඊට වඩා මුකුත් කියන්න ඕනේ නැහැ. ඔහු මේ තරුණිය ගැන ලියනකොට මේ ස්පර්ශ කරන එක අර දාර්ශනික අර්ථය තියෙනවා වුණාට ඊට වඩා ඔහු මිනිසුන් මිනිස් సంతානයන් මිනිසුන්ගේ හැඟීම් වෙනස් කරන්න හරිම දයාබර විදිහට ස්පර්ශ කරනවා. ඒ කියන්නේ දැන් අපි කෙනෙකුට වැරද්දකට බනිනවට වඩා එයට ආදරය කරන එහෙම නැත්නම් ඒ වෙනස් කිරීම සඳහා ඔහු ඇය සමග එකට ඉන්න අවස්ථාවන් නිරූපණය කරනවා. වෙන විදිහකට කිව්වොත් එහෙම අපි සාහිත්‍ය භාෂාවෙන් කිව්වොත් එහෙම අපූර්වට පාවිච්චි කරන්නේ උත්ප්‍රාසය කියලා. දැන් අපි සමහර වෙලාවට මම වජිරට කිව්වොත් ඔයා කරපු වැඩේ හරි ටොප් කියලා කිව්වහම දැන් ටොප් කියලා කිව්වට අහගෙන ඉන්න අයට ටොප් කියලා නෙමෙයි හිතෙන්නේ. එතකොට මේ තියෙන මේ කවියත් එක්ක යන ගීතයයි දෙකේම තියෙන එක්තරා පොදු ලක්ෂණයක් සාහිත්‍ය හමු වෙන එහෙම කිව්වහම වෙන අර්ථයක් තේරෙනවා. ඇත්තටම එහෙම බණින එක දැන් හිතන්න කෙනෙක් ගහන්න ආවහම අපිට ඕනම් පෙරලා ගහන්න ඉන්න කෙනාට ගහන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට අනුකම්පා කරන්න පුළුවන්. දෙවෙනි එක වැඩි රිදෙනවා. මේ බලන්න උලුක්කුව වලලු කර තවනකොට සපත්වේ දිව ඇදෙනු දැනෙනවා. සුණංගුව මොනතරම් ඉක්මන්ද කේන්තිය මොනතරම් සංසුන්ද තුවක්කුවකින් වචන ගලනවා. කළුවරෙත් එළිය මුණ ගැහෙනකොට කරුවලත් වේදනා. දරුණු ඇස් සෙනෙහසින් පිරෙනකොට කරුවලයි මේනකා. අපි අගේ ගත්තොත් එහෙම ටික අධික කවියක් හින්දා හිතක් පපුවක් නැති හුළඟට කවිත් ලියන්න පුළුවනි. අතක් බිඳ වෙලුම් පටි වෙලවෙල හිසත් සිමින්න පුළුවනි. ඇසක් යට පිරිත් පැන් ඉහිරෙන විරිත් තියෙන්න පුළුවනි.
බතක් නැතිෙන් තෙතක් උහුලන හිතක් තියෙන්න පුළුවනි. ඔහු අහනවා මේනකාගෙන් මෙහෙම. ප්‍රේමයේ නිශ්ශබ්ද කම්බින්ද දේවතා එලියක් ය ගීතිකා මේ තුරුණු රාත්‍රියේ ඉස්මත් කවුරුන්ද මේනකා. ඔහු මේ උත්ප්‍රාසය එක්ක පාවිච්චි කරනවා අනුප්‍රාසය එක ළඟ තියෙන. ඒකත් එක්ක ස්පර්ශ කරනවා වෙනත් විදිහකට. හැබැයි මේක වෙන අර්ථයකින් ගත්තොත් එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරීම පුරුෂවාදී එකක් කියලා. ස්ත්‍රීවාදීන් සමහරවිට ස්ත්‍රී විමුක්තිවාදීන් විරුද්ධ වෙන එකක්. ඊටත් එහෙමයි. මම මේකත් එක්ක සංසන්දනය කරන්නම කවියෙක් වෙන රම්මන්නා සෙනවිරත්න ලියු කවි පොතකින් පසු වූ ගීතයකට පෙරලපු ගීතයක්. මේ දෙකේම එක තිබුණා. මේ දෙකේම එකම තමයි කියන්නේ. ඒකට හේතුව තමයි ඔබ ගෙදර එන්න පහන් තරුව පායන විටවත් මේකම බලන්න කියන හැටි දැස දුඹු වෙලා තිබුණට මුවග දුම් වලා තිබුණට මට නිදිමත නැත හිමියනි ඔබට බත බෙදන්න ඔබ ගෙදර එන්න පහන් තරුව පායන විටවත්. දැන් මේකෙත් කියන්නේ එහෙමයි රැය තවම තරුණ බව ඇත්ත ඉක්ම ගිය මොහොතමය මත් සඳ ලිහන මුහුල සහිතිත් ඔබ ඔබෙම හදවතින් අරගත්ත. ඇත්තරම දැන් රාත්‍රිය සහ කවිකම කියලා කියන්නේ වරු ගණන් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. රාත්‍රියට තමයිලු වැඩිපුර කවි උපදින්නේ. රාත්‍රියට තමයිලු තලිච්ච පෙම්සිත් සුවපත් වෙන්නේ. සමහර වෙලාවට තලිච්ච හිත් කඳුළු වලින් හේදෙන්නෙත් රාත්‍රියට. ඉතින් ඒ නිසා රාත්‍රිය ඇහෙන මේ කවිය වගේම ගීයත් මනහර ලෙස දැනේවි මේ තුන්වෙනි කවියට තුන්වෙනි ගීතය. ඔබ ගෙදර ඉන්න පාන් තරුව පායන විටවත් ඔබ ගෙදර
රසික සිත් සන්තානේ සංකල්ප රූප ජනනය කරමින් ඒ සංකල්ප රූප ඔස්සේ නව සිතුවිලි උත්පාදනය කරන්නට කවියා සමත්. සමහර කවියෝ ඉන්නවා කතන්දර ශෛලිය පාවිච්චි කරනවා. සමහර කවියෝ ඉන්නවා කතන්දරෙන් ඔබට ගිහිල්ලා දාර්ශනික යථාර්ථයන් හෙළි කරන්නට උත්සාහ කරනවා. මේ සියලු කවියන් අපට එකට මුණ ගැසෙන තැන තමයි කවි 10ට ගී 10ක් වැඩසටහන. කවි 10 තෝරා දෙන්නට පැමිණෙන අපේ සහෘද ආරාධිතයා ඔහුගේ සිත් වඩාත් නතර කරන්නට එහෙම නැත්නම් ඔහුගේ සිතුවිලි අතර වඩාත් සැරිසරන්නට ප්‍රතිනාද දෙන්නට සමත් වෙච්ච කවි තමයි තෝරා දෙන්නේ. අද මේ අවස්ථාවට අපි එකතු කරගත්තේ අජිත් ජයවර්ධන මහත්මයා. එතුමන් තෝරා දෙන කවි පෙරහැරේ 4 වෙනි කවියට අපි දැන් ලං වෙනවා. දැන් මේ කවිය ගත්තාම ආකෘතික වශයෙන් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මම දැන් කලින් කියපු කවි වලට වඩා ඒකට හේතුව තමයි අපිට කවියෝ හමු වෙන අය අපි මේ පොතපතෙන් හමු වෙන නිසඳස් කාව්‍ය සම්ප්‍රදායට කලින් මම හිතන්නේ මේ ආසනයට කලින් ආපු බොහෝ දෙනා කියපු පැරණි ගත්තොත් අපි අපේ කුඹුරේ එහෙම නැත්නම් කෙතේ අඬහැරේ තිබුණු කවිය එහෙම නැත්නම් අපේ ජන ගීවල තිබුණු නාද රටා මේවත් එක්ක ගත්තාම ඒ පරිසරයෙන් මතුවෙච්ච හඬ එහෙම නැත්නම් රිද්මය හැබැයි කාලයක් යනකම් විශේෂයෙන්ම කොළඹ යුගයේ දෙවනි කවි පරම්පරාව වෙනකන් අපි දන්නවා කවියට කිසියම් හැඩයක් තිබුණා නිසස් කවිය එනකම්ම විශේෂයෙන් මේ කවියට නිශ්චිත සාදු සම්මත පදමාලාවක් නැtei කියන එක සම්බන්ධයෙන් විරිත වගේම ගැටලුවක් මතු වුණා. දැන් වතාවක් විශේෂයෙන්ම කුමාරතුංග මුනිදාසයන් සිංහලයේ විරිතකට නැගිය නොහැකි වචනයක් කිසිදු වචනයක් නැත කිව්වහම ඔහුට විශාල අභියෝගයක් කරාම ඒක සමුළුවකදී කියනවා එහෙනම් කුමාරණතුංග කියන එක විරිතකට දාන්න කියලා. ඔහු එවලෙම නැගිලා කියනවා කුමාරණතුංග බොරු කියන රංග කියලා. දැන් පස්සේ කාලෙක අපි සේකර ගත්තොත් එහෙම අපි අර කවියට තිබුණු වෙනත් විදිහට ගත්තොත් එහෙම ඉතාමත්ම සුන්දර මටසිරිටි කවු සමේන වෘන්දාවනයෙන් ගත්ත එහෙමත් නැත්නම් මාලති මල්ලිකා මල් වලින් ගත්ත එහෙමත් නැත්නම් නිල්ල නිලන ඒ අපිට දීපු සම්ප්‍රදායන් ඉක්මවල ගිහිල්ලා අපිට එදින්දා සමාජයේ හම්බ වෙන වචන වලින් කවි හදන්න ගත්තා. කුමාර හෙට්ටිආරච්චි පස්සේ කාලෙක වැඩි දුරට අරගෙන ගිය අපි කවුරුත් දන්න ගත්තොත් එහෙම අර මුඩුක්කුවකින් එන වෛශ්‍යාවක් ගණිකාවෘතිය ගැන කියන කවියක ඔහු අර පරිස්සමෙන් තෝරගෙන කියනවා මිඳෙන් මිඳෙන් ජලයේ පයිප්පයෙන් වැටේ බෙලෙක්කටින් රැගත් ළමෝ වටා සිටිත් උඩින් උඩින් දෙපා තබා මඩෙන් මිදි සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බසිත්. ඒතර අපි හිතුවේ නෑ කවියකට මුඩුක්කුවටින් බෙලෙක්ක ගේන්න පුළුවන් කියලා. හැබැයි ඒ මිනිස්සු ආදරෙන් වැළඳගත්තා. ඒ වචනවල තිබුණු එක. දැන් අපමයි ගන්න කවිය අපි ගොඩක් අය දන්නේ කැමරාව හරහා ලාල් හැගුඩ. ඔහුට වෙනත් ඇහැක් තියෙනවා. ඒ ඇහැ කැමරාව විතර නෙවෙයි කවිදිත් හම්බ වෙනවා. මේ කවිය ගත්තාම විශේෂයෙන්ම ගඟක් වක් වී ගලන තැනින් මම ඇහිඳගන්නේ කවියේ තියෙන අරුමය තමයි අපි මේ කතා කරන ගොවියා ගාවට ගියාම ගොවියා කතා කරන භාෂාව ඔහු කියන අරුත වෙන විදිහට කිව්වොත් එහෙම කවියට වචන ඉක්මවා යන්නට පුළුවන් බව සපත කළ කවියෙක් හැගුඩ. ඔහු මූලික මුඛ්‍යාර්ථයේ අවශ්‍ය කරන දේ කීම සඳහා ඔහුගේ බසටම යනවා. දැන් අපි පුංචි දරුවන්ට කවි දෙනකොට අපි පාවිච්චි කරන්නේ නැහැ නේ උපමා රූපක ඒගොල්ලන් තේරෙන්නේ එයාගේ වචනින් කියන්නේ. ඒ වගේ දැන් අපිට ටීකාවල හම්බ වෙන ගතිය මොකද අපි ගත්තොත් බොහෝ වෙලාවට අපිට උදාහරණයක් විදිහට කවුරුත් ගන්න රත්නශ්‍රීගේ කවියෙක් ගත්තොත් ඒ රිද්ම ඉක්මවා යන වෙන එකක්. අඳගොවි ආයිබුවන්ඩ ඔටුන්නක් දමා ඔලුවට ඇන මුරිච්චි තද කෙරු පිලිස්සුණු පිටේ රත්තරණින් රන් රජ පච්චය කෙටු ගොවි මිස අඳ ගොවි නොවේය දෙයම් පල්ලා අඳ නොවේය ට්‍රැක්ටර් මවන කොම්පැනිවල පැවැත්මට ට්‍රැක්ටර් ගෙන්වන එතුමන් ලගේ සතුටට හිය කරන එතුමන් කිරිසිනා දකින ගොවි මිස අඳ ගොවි නොවේය අම පල්ලා අඳ නොවේය වී සොච්චමක් ලැබෙයි පින් සිද්ධ වෙයි. මේ කතා කරන්නේ අපිට බත හදන අඳ ගොවිය ගැන. එතකොට එක පැත්තකින් මේ ආකෘති ඉක්මවා යනවා. තව පැත්තකින් ඔහුගේ ප්‍රශ්නය ඔහු කියන ගැඹුර බලන්න. එයා දන්නවා
ගොවියව රජ කරලා තියෙන්නේ මඩ සෝදාගත්කම රජකමට සුසුයි කියලා. ඔටුන්නක් දමා ඔළුවට ඇන මුරිච්ච තද කෙරුව අඳලා තියෙන්නේ. පිලිසුණු පිටේ ගොවියගේ පිට මේ අවුවේ කැකෑරන අවුවේ ඉඳලා ඒකේ රත්තරණින් රන් රජ පච්චය කෙටු. එයා කියනවා අපි කියන්නේ අඳ ගොවියා කියලා නේ. හැබැයි ගොවියා කියනවා ගොවි මිස අඳ ගොවි නොවේ. මේ වෙන අඳක් කියන්නේ. එහෙම අඳ අය නෙවෙයි මේ අඳ ගොවියා. දෙයම් පල්ලා අඳ නොවේය. මේ කියන ගැඹුර බලන්න. එතකොට මොකද්ද මේ අඳ නැහැ කියලා පේන්නේ? එයා දන්නවා අපි මේ වැඩ කරන්නේ අපිට ට්‍රැක්ටර් මවන කම්පැනි වල පැවැත්මට. අපි වැඩ කරන්නේ එතුමන්ලගේ සතුටට. එහෙම කියලා කියනවා අම්ම පල්ලා අඳ නොවේ කියලා. තව යටින් කියනවා පෝර මවන කම්පැනි වල පැවැත්මට. ඒ වගේම තමයි පෝර ගෙන්වන එතුමන්ලගේ සතුටට. වල්නාශක මවන කම්පැනි වල පැවැත්මට විතරක් නෙමෙයි වල්නාශක ගෙන්වන අයගේ දෙයට. මේ අඳ ගොවියා විඳින පීඩණය ඔහු ඉතාමත්ම අපූර්වට ඒ ගොවීන්ට තේරෙන භාෂාවකින් ඒ කියන්නේ අර වික්ටහාර චිරියේ කුමරු අසබඩ ගීතය කවි අරගෙන ගියා වගේ. කවි අරගෙන ඔහු ගීතය අරගෙන ගෙහෙල්ලා එල්සැලොද වයින් දෙයට චිලිය වෙනස් කරා වගේ. ලාල් හෑගුඩ ඔහු ඉන්න තැන ඉඳලා ඔහුගේ කැමරාවෙන් දැකපු දේ අරගෙන යනවා කවියක් විදිහට හේනට කුඹුරට කෙතට කම්හලට. මේ යඳ ගොවියාගේ කුඹුරට බැහැපු තැන. ඒ කුඹුරට බැහැපු තැන අපට හමුවන කවිය ගීතයකින් නතර වෙන විදිය, ගීතයකින් ගලා යන විදිය අපි හතරවන කවියට හතරවන ගීතයයි දැන් සොයාගන්නේ. Yeah, to it.
ආර වඩන සියාතුවේ අද කුඹුරට ආර වඩන සියාතුවේ සියාතුවේ භාෂාව අන්තර්ගතය ඒ වගේම හැඟීම මේ හැම දෙයක්ම එකතු කරයින් පස්සේ අවසාන ප්‍රතිඵලය අර්ථ සම්පන්න විය යුතුයි. ඉතින් අර්ථ සම්පන්න කවිවල තමයි හැඟීම් හැංගිලා තියෙන්නේ. එහෙම හැංගුණු කවිවල හැඟීම් හොයමින් එහෙම හැඟීම් ගත කවිවල අපි නතරවන හැටි හොයමින් ගමන් කරන කවි 10ට ගී 10ක් වැඩසටහනේ අජිත් ජයවර්ධන මහත්මයාද කවි අපට තෝරා දෙනවා. එතුමන් තෝරා දෙන පස්වෙනි කවියටයි අපි දැන් පිවිසෙන්නේ. පස්වෙනි කවියා ලංකාවේ ප්‍රකට ගේයපද රචකයෙකු හැටියට මිසක් කවියෙක් හැටියට නෙවෙයි. නමුත් ඒක ඇත්තක් නෙවෙයි. ප්‍රේමකීර්ති දල්විස්. ප්‍රේමකීර්ති දල්විස් ඉතාමත්ම මනරම් කවි පොතක් ලිව්වා. නොසැලෙන ඉන්ද්‍රකීලයක් සේ කියලා. නමුත් ඔහු ඉතා විශාල ගීත ප්‍රමාණයක් ලිව නිසා වඩාත් ජනප්‍රිය තත්ත්වයට පත් වුණා ඒ වෙයි. නමුත් ඔහු ඉතා ගීත රචකයා විසින් කවියා යට කරා. හැබැයි ඔහුගේ කවීත්වයේ ගීවලක් තිබුණා. හැබැයි හරියටම ගීයේ සහ කවියේ අනන්‍යතාවන් ඔහු හඳුනාගෙන තිබුණා. මම උදාහරණයක් හැට කිව්වොත් මේ බලන්න. කනා මැදිරියන් නටනවා නිල් එලිකට විලිස්සමින් වල් බෙලිගස් නිදනු වැනිය ඇඟ පොරවා වලස් හමින් සුලඟ තැනින් තැන දුවනවා ලපලු ලදලු හිනස්සමින් සඳ එළියට පොළව තෙමිලා පය තියන්නේ පරිස්සමින්. දැන් මේ ස්පර්ශකරණයේ ප්‍රේමකීර්තිගේ තියෙන විශේෂත්වය මේකයි. ඔහුට අපහාසයක් පිණිස කියනවා නෙවෙයි, ඔහු ගැන දන්න කවුරුත් දන්න එකක්. අපි මේ කාව්‍ය නිර්මාණකරණයේදී කියනවා ප්‍රතිභාව, පරිකල්පනය, ව්‍යුත්පත්තිය, සතත් අභ්‍යාසය කියලා කවුරුත්. හැබැයි අපි ප්‍රේමකීර්ති ගැන කියනකොට ව්‍යුත්පත්තිය කියන්නේ නැහැ. අපි කවුරුත් දන්න විදිහට ඔහු සාමාන්‍යයෙන් පොතක් පතක් නොකියවන කලාකාරයෙක්. හැබැයි ඔහුට අසාමාන්‍ය, මම ආයෙත් කියනවා අසාමාන්‍ය ප්‍රතිභාවක් සහ පරිකල්පනයක් තියෙනවා. මේ නිසා ඔහුගේ නිර්මාණ අතිශයින් අව්‍යාජයි. ඇත්තටම මේ පස්වෙනි කවිය සහ ඒක ගීතයේ දෙකම විග්‍රහ කරනවා නම් මේ වගේ වෙලාවක මම කියන්නේ මේක වැඩිහිටියන්ට පමණයි කවියක් සහ ගීතයක්. ඔව්, ඔහු කියනවා වරක මේ මම අහලා තිනවා මේ ඔය අපේ පෙර પરම්පරාවේ ගුවන්විදුලි ජේෂ්ඨයන් කියනවා මේ උවමනාවට නෙමෙයි අහුවෙන ඕන දෙයක් කියවන්න. එහෙම පුරුද්දක් ඔහුට තිබුණා කියලා. ඔහු මේ අර හොය හොය අරමුණු කර කර නෙමෙයි අහුවෙන ඕන දෙයක් කියවීමේ පුරුද්දක් තිබුණා කියලා. පොතපත පත්‍ර කෑල්ල එහෙම. මේ අධ්‍යයනය කියන එක අපි ව්‍යුත්පත්තිය කියන එක නෙවෙයි. තියෙන එක. හැබැයි ඔහුට තිබුණ සමාජ දැනුම, ව්‍යවහාරය, භාෂාව හරි අපූර්ව එකක්. ඒවැයි හැඟීම ප්‍රකාශ කළා මිසක් කුස්මිතයන් හෙව්වේ නැහැ. එහෙනම් ඔහුට ආරිච්චි බෝරිච්චි වල ඉඳලා මේ වගේ දක්වා ලොකු පරාසයක් තියෙනවා. දැන් මෙතනදී මේ ශෘංගහරය නැත්නම් මේකේ ගීතේන එක ගත්තත් ස්ත්‍රී පුරුෂ මෛතුණ්‍ය මේ තරම් සුමට සහ අපූර්ව සාහිත්‍යක විදිහට ලියන එක හරි අමාරුයි. ඔහුගේ මම තෝරගන්නේ මේ සඳ එළියයි මැණිකෙයි කියන කවිය. මෙහෙම කියනවා. කඳු මුදුනට නැගුණු එළිය ඈත ඉඳන් අත වනනවා. හඳ මුදුනට එන්න කලින් අහස වලාකුළු ඉරනවා. පරිසරයම හරි පාළුයි. ඇඟ තුල සීතල දුවනවා. අන්න බලාපන් මැණිකේ සමන් කැකුළු ඇස් අරිනවා. පළඟ ඇටියන් වැලි කර දහි අරගෙන ලෝකය මදිනවා. තද සුළඟට පොල් අතුවල ඉරටු ඇඟිලි ඇට කඩනවා. හඳට බයේ අඳුරු රංචු හොරු වගේ ගස් යට රගිනවා. ගෙදර ගිහින් බලමු මැණිකේ ලිඳ ඇතුළෙත් හඳ තියනවා.
කාඹි වැටට පිණි ඇමිනිලා සතුටු කඳුළු බිඳු වගේ මැණිකව කැන්දන් නාදා රැය මගේ මතකයට නැගෙයි එදා වගේම අදත් හිතට ආදරයේ සිසිල දැනෙයි නුඹත් එක්ක හඳ පෑයු මේ මුළු ලෝකයම මගේ ආදරයෙන් නිදි මත නැති පිරුණු දෙනෙත් යුග අරින්න නාදලු තොල් තෙත් කරවා අනුරාගීතය ගයන්න සඳ එළියෙන් බෑ මැණිකේ මැණිකේගේ ලස්සන බලන්න පැලට ගිහින් පැල ඇතුලේ කුප්පිලාම්පුව නිවන්න මම මේ කියන ශ්‍රී පුරුෂ මෛතුණ්‍ය මේකේ සංගීතයෙන් ගත්තොත් එහෙම ඒ කියන්නේ සංගීතයට විතරක් භාෂාවක් හැට කියන්න පුළුවන් විදිහකට මේක මෙහෙම දාපු ගීතයක් තමයි තෝරගන්නේ. ඒකෙත් මේ දෙදෙනා අතර ගත්තහම මේකේ තියෙන අපූර්වත්වය මේ වෙනස තමයි මේ ස්ත්‍රිය කිසි විටක කතා කරන්නේ නැහැ මේ අතිශය ශෘංගාරාත්මකාරයේදී අන්තිමට එක දෙයක් කියනනේ අපේ භාෂාවෙන් කිව්වොත් හරි සනීපයි කියලා. ඒකත් කියන්නේ හොරෙන් හිමිහිට එච්චරමයි කියන්නේ. සිතට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසේ කීවා මතකයි. සඳ එළියෙන් බැහැ මැණිකේ මැණිකේගේ ලස්සන බලන්න පැලට ගිහින් පැල ඇතුලේ කුප්පිලාම්පුව නිවන්න. අපි දේවල් බලන්න ආලෝකේ පත්තු කරනවා. හැබැයි සමහර ඒවා බලන්න ලයිට් නිවන්න ඕන. හොඳයි. යමක් නොකියාම ඉක්මනට යමු. ගීතයට මොකද කවියයි ගීතයයි එක ළඟ දැල්වෙන නිසා. ෂෝන් පෝල් සාත්‍රයේ විසින් කවිය ගැන කියනකොට ඔහු කියනවා කවිය මූලික වශයෙන් කැප නොවු සාහිත්‍යාංගයක් විදියට මේ මාක්ස්වාදී කියවෙනවා කියලා. දැන් කැපවීමක් නෑ කවිය. ඇතරම එකකට බැලුවහම කවිය තියෙන ගලායමක්. කවිය කවියා විසින් යම්කිසි කැපකිරීම වෙනුවට
ඇතැම් වෙලාවට කවියා උත්සාහ කරන්නේ සමාජයේ දිගේ අනවරතව ගලාගෙන යන්න කැමැති කැමැති තැන්වල පියාසර කරන්න කැමැති කැමැති කෙනෙකුට පියාපත් දෙන්න ඉතින් මේ විදිහට කවිය පිළිබඳව බොහොම සොඳුරුතර කතා එක්ක ගෙවෙන මේ කාලේ අජිත් ජයවර්ධන මහත්මයා එක්ක අපි කවි තෝරමින් ඉන්න වෙලාවේ ඔබතුමා තෝරා දෙන 6 වෙනි කවියට අපි දැන් ලං වෙන්නේ ඇතරම් වජිර අර මේ අපි ගත්තෝ සාත්‍රේ ඕක කියන්නේ මේ සාන්දෘෂ්ටිකවාදී අදහසක් හැටියට හල්බයා කැමූ සාත්‍රේ එතකොට ඒගොල්ලෝ මේ කවිය දිහා බලන අරුත දාර්ශනිකයි දැන් අපේ ලංකාවේ වුණත් ගත්තොත් එහෙම කවිය විශේෂයෙන්ම චිත්‍ර කලාව වගේ දේවල් ඔය ඔබ සඳහන් කළ සාත්‍රේක අර්ථයෙන් ගත්තාම ටිකක් මිනිස්සුන්ට අහුවෙනවා මදි එකක් තියෙනවා දැන් ඒකට හේතු කීපයක් තියෙනවා මේ දෙකටම වඩා එක අතකින් ගත්තාම දැන් මෙහන සංගීතය කියවන්න බැරි එකක් තියෙනවා ඒ කියන්නේ අපි මේ සින්දු අහන්න පුළුවන් වචන අහන්න පුළුවන් නමුත් චිත්‍ර කියවන්න සහ සංගීතය කියවන්න අපි ගත රීඩි මියුසික් කියන එක හරි අමාරු එකක් ඒකට ගොඩක් බලපාලා තියෙනවා අපේ අධ්‍යාපනය ඒ හින්දා දැන් මම මේ තෝරගන්න කවිය ගත්තාම ලංකාවේ ගීත සාහිත්‍ය ගත්තත් කාව්‍ය අතර ගත්තත් සුලභම තේමාව ඒ කියන්නේ විරහව තරම් අහිමි වීම තරම් කවි ලියවුණු ගීත ගැයුණු දෙයක් නැහැ වගේ ඒකට අපිට එක්තරා සංස්කෘතික හේතුකුත් තියෙනවා මේ අපි ඉන්න උපමහද්වීපය තුල ඒ වගේ දේවල් විඳින්න තියෙන ඇල්ම ටිකක් වැඩි ඒක සංස්කෘතික කාරණයක් මොකද අපි දුක දුක්ඛ රසය කියන එකට ඇලුම් කරන පිරිසක් ඒක නැති වුණාම තියෙන එක හින්දා තමයි අපේ උද්‍යෝගයට අර දැල්වෙන උනන්දුව තියෙන ප්‍රබෝධමත් දේවල් වලට වඩා අපි විරහ ගීත වලට ආදරෙයි. හැබැයි මම මේ තෝරගන්නේ මං හිතන්නේ මෙතන ඉන්න තුරුණුම කවියා අපි කවුරුත් දන්න මේ දවස්වල ටිකක් අර ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ ඉන්න කෙනෙක් තමයි ඉලක්ෂ ජයවර්ධන කියලා කියන්නේ. ඉලක්ෂගේ සාමාන්‍යයෙන් ඒ ඔය කඩාවැටෙන තරුවක් අතර තියෙන එතරම් බහු ප්‍රචාරයට පත් නොවුණු කවියක් මං තෝරගන්නේ මොකද ඔහුට ඉතාමත්ම හොඳ ප්‍රතිභාවක් තියෙනවා ඒ වගේම මං හිතන්නේ ඔහු ක්‍රමයෙන් උත්සාහ කරනවා යම් කිසි ගැඹුරු අර්ථයක් කරත් යන්න ඔහු මේ කවිය නම් කරන්නේ මුදු අහිමියත් කියලා දැන් අහිමි වුණා කියලා ඒක ගැන කම්පා වෙන්නේ නැති එක දැන් අපි අමරදේව ඉෂුරින්ගේ ගත්තත් තියෙන එහෙම ගීත ගණනාවක්ම තියෙනවා නිතරම අපි ගත්තොත් එහෙම සේකරයන්ගේ එහෙම ගේ පද තියෙනවා. ඒවයි කියන්නේ මට අහිමි වුණාට ඔබ දිවි අරණේ රුවන් විජිතේ මැණික් පහන් වැට දැල් වේවා කියලානේ. කවක් නැහැ වගේ. එහෙම කියන්නේ. ඒක හරි සතුටෙන් කරන එකක් එහෙම. පිපාසය ගැන පාඩමක්. කොටුවෙකුට කියා දෙනු රිසින්. වැසි නොදුටු කතරකට සොඳුර නුඹ තියනවද ගිහින්. පිපාසය ගැන කියලා දෙන්න ඔටුවෙකුට. වැහි නොමැති කතරකට සොඳුරනම තියෙනවද ගිහින් නැවත ඔහු අහනවා සඳ ඇතත් රාත්‍රිය මලානික මද අඳුරු බැවින් පළඟැටියෙකුගේ ගෙදර නුඹ අතින් දැල්ුණිද පහන් ඔය දෙකම මම කළා ඒ දුක නෑ ඉතින් ආදරයේ වැඩියෙන්ම ලියවෙන්නේ මගුල් මුදු අහිමියත් වලින් ඔහුගේ ඒ තනිකඩ ප්‍රහර්ෂය ඔහු ලියන අපූර්ව ආදරය වැඩියෙන්ම ලියවෙන්නේ මගුල් මුදු අහිමියත් වලින් ඒක දිහා බලන්න ඉතාමත්ම නිරාමිස විදිහකට නිස්රාගික විදිහකට හැබැයි ඒක යට පතුලේ තියෙන ආදරය තියෙනවා මං කියන්නේ මේක අපි ගීතේ ගැන එච්චර අවධානය නොකරත් කිව්වේ නැත්නම් අසාධාරණයි කියලා හිතනවා මේ ගේය පදම වෙන ස්වරූපයකින් කවියත් එක්ක බද්ධ වෙනවා ඇයි කඳුළු බින්දු මනමාලිගේ මල් පුකුරේ රෝස කම්මුලේ කිව්වහම අහන්නේ තනා හිත ගිය තැන මාලිගාව නිදාගන්න සිරියහන් ගැබේ මං කරුණාවයි නෑ තරහක් ජාති ජාතිවත් මගේ හිතේ ඔය දෙකම මම කළා ඒ දුක නෑ ඉතින් ආදරයේ වැඩියෙන්ම ලියවෙන්නේ මගුල් මුදු අහිමි අත්වලින් අපි මේ අහිමිකම කඳුළු බින්දු අතරේ දියකර හරිමින් ලතෙත් වෙන්නට දෙමු ඒ විරහ හදවත්වලට මේ ගීතේ
කල්පපුරේ රෝස කම්මුලේ අද විතරක්වත් හිනාවෙන්න කුසුම් නංගී ඇයි කඳුළු බින්දු මනමාලිගේ මල්පපුරේ රෝස කම්මුලේ අද විතරක්වත් හිනාවෙන්න කුසුම් නංගී तटु कैडी अतीत हंडावी मगे पुंची पालु कैदल्ले तटु कैडी अतीत हंडावी मगे पुंची पालु कैदल्ले एती निन्वत नुबट दुखकु विन एपारत रन्नगे ऐ कंदुलु बिंदु मन मालिगे मल्पुरे रोस कम्मुले अद विदरक वत्तिनाविन्न कुसुम नंगे तना हित गिय तन मालिगाव निदा गन्न सिरियहन गेबे तना हित गिय तन मालिगाव निदा गन्न सिरियहन गेबे मम करुणा वै ने तरहक जाति जाति वत मगे हिते ऐ कंदुलु बिंदु मन मालिगे मल्पुरे रोस कम्मुले अद विदरक वत्तिना विन्न कुसुम नंगे ऐ कंदुलु बिंदु मन मालिगे मल्पुरे रोस कम्मुले अद विदरक वत्तिना विन्न कुसुम नंगे හැත්තෑවේ දශකය කියලා කියන්නේ අපේ රටේ කලාකෙතේ විවිධාකාරයේ සුපිපි මල් අපට හමුවන කාලය. හැත්තෑව පිළිබඳව තියෙන්නේ බොහොම දීප්තිමත් මතකාවර්ජනයක්. ඒ නිසා මේ හැත්තෑව ලංකාවේ කලාකෙත බැබළුණු අවධිය විදියට ගොඩාක් දෙනා හඳුන්වනවා. මොකද සමහර කලාවන් ඉපදිලා ඒවා විවිධාකාරෙන් පරිණත වෙලා හොඳ පළ හටගත්ත කාලය හැත්තෑව කියලා කියනකොට හැත්තෑවේ මැද භාගය කියලා කියන්නේ කවියන් දෙදෙනෙක් කැපී පෙනුන කාලය එරික් එලියප්පාරච්චි එක කවියෙක් අනෙක් කවිය තමයි රත්නශ්‍රී විජේසිංහයන් ගොඩක් දෙනෙක් මාගමසේකරගේ අනුප්‍රාප්තිකයා හොයාගෙන ගමන් කරනකොට ගොඩක් අයට නම ලැබුණේ රත්නශ්‍රී විජේසිංහයන් ඒ හිඩසට ලං වෙනවා කියලා. ඉතින් මම හිතන්නේ හත්වෙනි කවිය අපිට ඔහු ගැන කතා කරන්නත් හොඳ වේදිකාවක් හදලා දෙවි. ඔ මං හිතන්නේ අර 70 දශකයේ කියලා කිව්වට ඔහුගේ ප්‍රථම වසාන කාව්‍ය සංග්‍රහය අපි හඳුන්වන්නේ 80 අතුරුදහන් වූ කවි පොතක් කියලා. ඒකට හේතුව තමයි රාජ්‍ය සම්මාන සඳහා නම් වෙනකොට අර මේ පොත එතන නැහැ. මේක අතුරුදහන් වූ කවි පොතක් කියලා සඳහන් වුණේ. මං හිතන්නේ අර හංසයාගේ සුදු වර්ණා කරනා වගේ එකක් කවි ගැන කතා කරන්න ඇවිල්ලා රත්නශ්‍රී විජේසිංහන් ගැන කතා කරන එක ඔහු ගැන අපි ප්‍රශංසා කරන්න හදන එක. හැබැයි ඇත්තටම මම මේ කාව්‍ය තෝරගන්නේ තරු ලකුණ කවියෙන්. දැන් අපිට ඔහුගේ ගීත සහ කවි හොයාගෙන ගියොත් ඕනතරම් දේවල් හොයාගන්න පුළුවන්. හැබැයි මම මේ අර අපි කතා කරගෙන ආපිකේ 7 වෙනි ගීතයට එනකොට හොයන්නේ අරුමැසියක්. ඒකට හේතුව තමයි අපි දන්නවා බොහෝ කවින්ට ඒ කියන්නේ ඔබ ඉතාමත්ම නිර්දේශ සඳහන් කරා වගේ ඕන එක්කෙනෙක් කියන්නේ අපි සේකරගේ අනුප්‍රාප්තිකයා තමයි රත්නශ්‍රී කියලා. එතකොට ඒ දෙක අතර ඉතා විශාල සමානකමක් තිබුණා. ඒකට හේතු තමයි අපි නිර්මාණකරණයේ අග්‍රපළයේ හැටියට මහාචාර්ය විමල් දිසානායකයන් හඳුන්වන ප්‍රබුද්ධ සහ එබඳු ආඛ්‍යාන කාව්‍යයක්ම තමයි තරු ලකුණ. ඒ දෙක අතරේ ඉතා සමීප සම්බන්ධතාවක් තියෙනවා. එකක් කලාකරුවෙක් දෙවෙනි එක ගුරුවරයෙක්. ඒකට බලපාන හේතුකුත් තියෙනවා. ඔහුගේ ආත්මීය ප්‍රකාශනයන් වීම එක් අතකින් මොකද දෙදෙනාට තියෙන වෙනස්කම් ගත්තහම. හැබැයි
මේ අරුමැසී එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් අපි පාවිච්චි කරන වචනය ගත්තොත් එහෙම රොමැන්ටික් රොමැන්ටික් වාදී කියලා ඔය ආපු අදහස කොළඹ යුගයේ කවි පරපුරටත් තිබුණා ඒ රොමැන්ටික් වාදය දැන් අපි ගත්තොත් එහෙම පීවීඅලිස් පෙරරා ඔය පීබී ෂෙලි විලියම් වර්ඩ්ස්වර්ත් වගේ සම්ප්‍රදායෙන් ආපු විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය මුල් කරගෙන ආපු එකක් එතකොට මගේ මතකය රැගෙනවා කොයි තරම්ගේ අරුමැසි වාදීද කියලා කිව්වොත් වතාවක මේ කොළඹ යුගයේදී කියනවා සැන්දෑ වලාවක තොල් සංගලින් මතුල සෝබා දහම ඔබ රෝහිණි මම අතුල දැන් සෝබා දහම සහ ඒ ප්‍රේමය අතර තියෙන සම්බන්ධය නිර්මාපකයාට හමු වන ආකාරය දැන් අපි මේ ඉස්කෝලේ හෝඩි පොතේ ඉඳලා කියවුවාම අර අම්මා අම්මා අයියා අයියා අන්න බූලා පැන්නා වගේ අපි ඔක්කොම දන්න එකක් තමයි නාලිනියෙන් මල් පිපි දෙයි බලන්න ඔහු කියනවා කඳුලක් නැගී නැතක රිදුනත් ඉතින් එන්න නිම්හිම් අසා නොගෙන මල් මදු සමේ සුවඳ සිත්සේ විඳින්න නාලිනියෙන්න දැන් මේ තව කවියෙක් ඒ මහාචාර්ය සමන්ත හේරත් දැන් අපි ගත්තොත් මේ තෝරගන්න කවියේ තියෙන ගුරුවරයා මේ ඔක්කොම සමාජ සන්දර්භයන් වල එහෙම නැත්නම් මේ තියෙන අසාධාරණ මේ ක්‍රමයට එරෙහිව සටන් වදින වෙනස් කරන්න ඕන කියන ගුරුවරයා අර අරුමැසි අහුණු වී ඉන්නේ නැහැ. ශේක්ස්පියර් කියන විදිහට ගත්තොත් එහෙම ඒ කියන්නේ ප්‍රේම කිරීමත් නැනවත් වීමත් දෙක එකවර කරන්න පුළුවන් වැඩ නෙවෙයි. හැබැයි දැන් ඔහු විතක ඉතාමත්ම සුරත් තරු ලකුණේ හමුවන රත්නශ්‍රීගේ චරිතය හරියට සේකරගේ ප්‍රබුද්ධ වගේ ඉතාමත්ම ඉදිරිගාමි කෙනෙක්. නමුත් ඔහුට එක් තැනකදී මේ හදවත සසල වෙනවා ඒ ප්‍රේමයෙන්. එතකොට ඔහු ඒක කියන්නේ මෙහෙම ඔහුගේ අරුමැසිය මම කියන්නේ. ජීවිතයේ යෞවන ඍතුවේ එකෝ මත් එක මිහිරි දවසක වැසි වසින මේ දුම් ගලන පැටලෙන අඳුරු හවසක ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන සියුමැලි පෙම්වතියකගේ සැලෙන කටහඬ මුල් වරට සිය දහස් අරුතින් පිරී ඔහු සිත පුරා වැගිරින සුදු ඇඳුම් ඇඳි හංස මෙනවිය පාවි වී පාසලට ගිය සිහින දොර සිට ඔහුට අතවැණු එකම යුවතිය උත්පලා විය නමේ නාලිනීගේ වෙනස විතරයි ගෙතුණු වරල ගලන හිසිනි දෑල සිහිල ගිහිනි කලා සපිරි සඳුනි සිහින ඉසින දසන යසස දුලන දිමුතු පෙලිනි නිලන නිබඳ සැලෙන දෙබම දේ දුනු යට පිපුනි උපුල සදිසි නයනි කෙදින කොතැන ඉපදුනාද කියග සොඳුරු ලලනි මම මේ සංසන්දනය කරන දෙකේ තියෙන්නේ මේ සම්භාව්‍ය සාහිත්‍යයෙන් එන වර්ණනාව සමන්ත හේරත්ත් ඔය විදිහටම හමු වෙන ඔහුගේ නිර්මාණ බලාගෙන ගියොත් ඔහු එය කාව්‍ය ශේඛරයෙන් ගන්නෝ ඔබ මට සඳකි දුලවන කොඳ විල කලනි ඔබ මට මලකි පුල පරසතු පැහැ නදිනි උපුල සදිසි නයනි කෙදින කොතැන ඉපදුනාද කියග සොඳුරු ලලනි හැබැයි ඔහු ආපහු ඒක වර්තමානයට අරන් යනවා එතකොට මේ ලස්සන වර්ණනා කරගන්න බැරුණාම සාහිත්‍යික හදවත කියනවා අහෝ නුඹ ගිරාගම සෞන්දර්ය ආයතනයද සරස්වති සැරිසරණ හොරණ ශ්‍රීපාලියද දැන් ඔහුට මේ කියන්න තියෙන උපරිම ලස්සන කියන හැටි මොකක් කර ලස්සන නම් එක්ක ගිරාගම සෞන්දර්ය ආයතනය වෙන්න ඕන ගුරුවරයාට එහෙම නැත්නම් හොරණ ශ්‍රීපාලිය වෙන්න ඕන එහෙම වුණාට පස්සේ ඔහුට මොකද්ද වෙන්නේ එතෙන් සිට ඔහු පෙම්වතෙක් විය අඩු මිලට අබලන් සිහිනගෙන අලුත් වැඩියා කරන්නට විය දම රත්තරන් ණයට අරගෙන නව සංකල්ප රූප සාධන එක්තරා කුස රජ කෙනෙකු විය පාළු අඳුරේ තනි තරුව ගැන අමර දේවට දුක හිතෙන්නට ගයන්නට විය කියන හැංගීම වහම ඒක මොකද්ද කියලා නෑ ගයනවා වලා කුලින් සුදු සේල වියාගෙන වලා ගැබින්නා මානවිකාවිය යාන නැගී දිව ගුරුළු විමන් වැද දේව ඉසුරු සැප සිහින දකින්නිය හරියට හින්දි ෆිල්ම් බලනා වගේ තමයි කියන්නේ අපි සම්බොලේ බතු එකක සාඩේ වාඩි වෙලා හින්දි චිත්‍රපටි බලනකොට දැනෙන අරුමැසියම තමයි මේ මම කියන්නේ නාලිනී එන්න මල් පිපිදයි බලන්න අපි බලමු ඒ මල් පිපුණු මතක අතරේ ඔබට ඒ මල් දැරන විදිය Thank you.
Malini in Malpipi dei palan Kantula nagi ne tagri dunat itin in nimhim asano gin mal madu same suvada sitse vidin dalini enna සින්දුලන මල්වල පැහේ පුරන යවන වී කලිනි එන්න මල් පිපි දෙයි බලන්න කඳුලක් නැගී නෙතගරි තුනක් ඉතින් එන්න නිම්හිම් අසානුගෙන මල් මදු සමේ සුවඳ සිත්සේ විඳින්න නාලිනි එන්න සකුණ සිවුගව ගණන් විසුල විජිතය පෙමින් වතල සෞමිය මගේ නාලිනි එන් මල් පිපි දෙයි බලන්න කඳුලක් නැගීනේ තගරි දුනත් ඉතින් එන්න නිම්හිම් අසානුගෙන මල් මදු සවේ සුවද සිත්සේ විඳින් නාලිනි එන් කවියක් ඇහුවයින් පස්සේ ඒ කවිය සමාජයට එකතුනයින් පස්සේ අර හොඳ කවියකින් පුළුවන්කම තිබෙනවලු කවිය ආරම්භක මොහොතේ සිට අවසානය දක්වා ගත්තයින් පස්සේ ඊටාම හොඳ පරතරයක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ හොඳින් වැඩුණු හොඳින් දැනුණු හොඳින් සමාජගත වුණු කවියකට පුළුවන් සමාජයේ යම් තාක් දුරකට වෙනසක් කරන්න. ඉතින් එහෙම සමාජයේ වෙනස් කරන්න පුළුවන් කවියෝ අපේ රටේ හිටියා. ඒ වගේම සමාජයට වෙනස් ආකාරයේ බලපෑම් කරන්න පුළුවන් කවියෝ අපි අතර වර්තමානෙත් ඉන්නවා. එහෙම කවියෝ පහළ වෙන්නට නම් කවිය පිළිබඳව නව කතා බහක් සමාජයේ ඇති විය යුතුයි. ඒ කතා බහ ඇති කරන්නට දරන පුංචි උත්සාහයක් තමයි කවි 10ට ගී 10ක් වැඩසටහන. කවි 10ට ගී 10ක් තෝරන්නට අද පැමිණ සිටින්නේ අජිත් ජයවර්ධන සහෘදයා. අපි එතුමන් එක්ක කවි තෝරමින් ඉන්න වූ ගමනේ අපි දැන් එළඹ සිටින්නේ අටවන කවිය තෝරන්න. අටවෙනි කවිය හැටියට මම තෝරගන්නේ මලික් ගුණරත්නගේ කවියක්. මලික් තුස්ත ගුණරත්න කියලා කියන්නේ ඉතාමත්ම දිගු කාලයක් සතත අභ්‍යාසයෙන් නිරත වෙලා පත්‍රවල කවි ලියලා ඔහුගේ වෘත්තීය ජීවිතයත් එක්කම කවි ලොවේ කිසියම් ඉවසීමකින් හික්මීමකින් ස්ථානයක් හොයාගත්ත කවියෙක්. ඔහුගේ ගිම්හාන සිහිනය කියන කවිය තමයි මම අටවෙනි කවිය හැටියට තෝරන්නේ. මේක මං හිතන්නේ වස්තු විශේෂ අතින් ගත්තාම
වෙනස් එකක් නෙමෙයි අපිට මේ ඕනතරම් අවස්ථාවල හම්බ වෙලා තියෙනවා ඒ තමයි මේ මේ ප්‍රේමයේ ඉටුනවන පරිපූර්ණ නවුණු එහෙ තවමත් තියෙන බලාපොරොත්තු හරියට දෙපැත්තේ ඉඳලා බලාගෙන ඉන්නේවා දෙපස සුපිපුණු මල් දෙකක්සේ සිටියනම් අපි සදාකල්හිම අනේ කතරම් මිහිරි වන්නේද එක මලක් වන්නට ගොසින්නද මොනතරම් ජීවිතේ කටුකද දැන් අනේ ඒ වගේ අදහසක් ඔහු ලියනවා හේතුව තමයි මේ දෙපැත්තේ ඉන්නවා වුණාට ඒක වෙනස් වෙලා නැහැ මේ කවි සහ මේක එක කියන ගීතයේ තියෙන අපූර්වත්වය තමයි මා දකින අපි දැන් උපමා රූපක භාවිතා කරනකොට වෙනත් කිසිවක් කියන්නේ නැතුව කෙලින්ම තේරුම් ගන්න පුළුවන් විදිහට වෙන් කරලා තියෙනවා එතකොට අපි දන්නවා මේකෙන් අපි නියෝජනය කරන්නේ මොකක්ද කියන එක ඒක අපූර්වත්වය තමයි අපි හිතන දෙය සහෘදයට එයාගේ එකක් හැටියට අත්දැකීමක් හැටියට එනවා දැන් මේ ගිම්හාන සිහිනේ තියෙන පද කිව්වොත් තුරුණු අරුණලු මිදුන හිමවත දෙතොල සිප්ප ඉපදිච්ච දවසක කඳුළු ඇස් දෙක වසා සංගවා එබුණු විට කැඩපතට මොහොතක පඳුරු පුදලද ඔබේ විජිතය සිතුවමක් වී දෑසාබියස මැවෙන මොහොතක බිමට බර වී සොයමි මිහිදන් වෙච්ච හදවත හදවත අපි ප්‍රාර්ථනා කරපු දේ ඉෂ්ට වෙලා නැහැ ඒක හොයනවා නමුත් හිතිය තැනම වෙනසක් නැතු ඉන්නවා ඔය ඉවර කරන්නේ නිතර දැක හුරු සඳට විකසිත කඳුළු මිටියාවතේ බෝදුර පිපුණු මල්වල තිබෙන සුවඳට ගිලන් සිත සුසුමකට නතු විය ජීවිතේ ගැන බොහෝ දේවල් හිතනකොට නිදි පැදුර මත හිඳ ඔබට වැඩියෙන් පෙම් කළේ මම අප දුටුව ගිම්හාන සිහිනට මේ කියන්නේ සිහින ගැන දැන් මේ රාත්‍රියේ දකින සිහින නෙවෙයි අර අවදියෙන් ඉන්නකොට දකින සිහින ඇස් දෙක පියාගත්තාම පේන හීන නෙවෙයි අපි ඇස් අරගෙන බලාගෙන ඉන්න හීන ඒ හීන ගොඩක් වෙලාවට ප්‍රේමයත් එක්ක කිට්ටු සම්බන්ධයක් තියෙනවා හරියට දුන්හිඳ වගේ අපි මේ පරිසරයේ තියෙන රූපකත් එක්ක ජීවිතයේ තියෙන ගැඹුරු තැන් වැඩ කරන්න පුළුවන් කවි විදිහට විවේකය ගෙවන්න පුළුවන් ඔබ කිව්වේ අර සමාජය තුල හැදෑරීමක් සහිතව හැටියට යලි ගෙනෙන්න මේ වේදිකාව තනලා තියනවා වගේ ඒ කියන්නේ බස් එකේ ඇහෙන සින්දු වෙනුවට මිනිස්සුන්ට හිතන්න පුරුදු කරන පොතපත කියවන්න යොමු කරන එහෙම නැත්නම් කවි වලට පුළුවන් හරිම ලස්සන දෙයක් තමයි ඒගොල්ලන්ට පුළුවන් සාහිත්‍යයට උනන්දුව බෝ කරන්න මම හිතන්නේ එහෙම වේදිකාවක් මේක මම කැමති මේ ජනප්‍රිය අහන ඒ වගේම විඳින ගීතයක තරමක් ගැඹුරු අරුතක් තියෙන ගිම්හාන සිහිනයක් වගේ එකක් තවදුරටත් සිහිනයක් නොවි සෞර්ධයන් අතරට අරගෙන යන්න හොඳයි 8 වෙනි කවියට 8 වෙනි ගීතය දැන් අපි හොයාගන්නේ සින සුදු දුන් ඉඳ ඔබ උස සීත නමුණු කුල කිරිස මම මූණ බලාගෙන මේ විදියට මතු ජාති ජාතියෙත් උපදින්න සේද සින සුදු දුන් ඉඳ ඔබ උස සීත නමුණු කුල කිරිස මම මූණ බලාගෙන විදිහට මතු ජාති ජාතියෙත් උපදින්නද උපදින බැස
සයන්නද ජීවිත පිය ගැට පෙළ සේද සීන සුදු තුන් හිඳ ඔබ උස සීත නමුණු කුල කිරිහිස මම මූණ බලාගෙන මේ විදිහට මතු ජාති ජාතියෙත් උපදින් නෙළුමද මම සඳ කඩ පානක නාද නගන සඳ සඳුවන මත ඉමි පාද සලම ගියට පෙම්බැන් සේද සිහින සුදු දුන් හිඳ ඔබ උස සීත නමුණු කුල කිරිහිස මම මූණ බලාගෙන මේ විදිහට මතු ජාති ජාතියෙත් උපදින්නද සිතුවිලි වලට යම් ආවේගයක් පැනනැගුණොත් කවියෙක් නම් ඔබ ඔබට පුළුවන් එය ඉතාම ක්ෂණිකව මුදා හරින්න. ඉතින් කවියෝ ගොඩක් වෙලාවට තමන්ගේ චිත්තාවේග මුදා හරින්නට භාෂාව මෙවලමක් කරගන්නවා. ඒ ඔස්සේ ගිහින් ඉතාම පරිස්සමට අපි කාටවත් නොදැනීම ඔහුගේ අර ගිලිහුණු චිත්තාවේගය අපිව රසවත් කරන මාධ්‍යයක් බවට රසවත් කරන තැනක් බවට පත් වෙනවා. ඉතින් මේ එතනින් නිර්මාණය වෙන රසිකත්වයත් එක්ක අපි කවියන්ට පෙම්බඳින්නට පටන් ගන්නවා. කවියට කවියන්ට පෙම්බඳිමින් යන ගමනේදී අපේ හිත්ගත් කවි හොයාගන්නයි අපි උත්සාහ කරන්නේ කවි 10ට ගී 10ක් වැඩසටහනේ. අද අජිත් ජයවර්ධන මහත්මයා අපිට කවි තෝරා දෙන අතරේ නවවෙනි කවියට අපි දැන් පැමිණ සිටින්නේ. නවවන කවිය අපේ රටේ ඉපදුණු මම කියන්නේ හොඳම කිවිඳිය කියලා මොණිකා රුවන්පතිරණ. මොණිකා රුවන්පතිරණ කිවිඳියගේ 20 වසක ශේෂපත්‍රය පොතෙන් තමයි මම මේ කවිය ගන්නේ. හැබැයි මේකට විශාල දේශපාලන සමාජ වපසරියක් තියෙනවා. කවි ඇය හඳුන්ලා තියෙන්නේ 1989 හෙවත් එතැන් සිට කියලා. අපි දන්නවා මේ රටේ තරුණ කැරලි දෙකක් විශේෂයෙන්ම දකුණි තිබුණා 71 සහ 88 89. මේ සමාජ දේශපාලන විපරණාමයන්ට ඉතාමත්ම සබුද්ධිකව සංවේදී වූ කිවිඳියක් මොණිකා රුවන්පතිරණ. හැබැයි ඇයගේ විශේෂත්වය තමයි මේ යුගයේ තිබුණු අර ඔබ කියපු චිත්ත වේග ආවේග සහිත චර්යාවන්ට ප්‍රඥාව සහ පරිණත භාවය ඇය අරගෙන ආවා. මොකද දැන් මේ 89 කාලයේ වෙනකොට කතෘ අඥාත කවි අපි බිත්තිවල ඉස්කෝලවල තැන් තැන්වල ලියවුණා. ඔබට මතක නම් 89 කියලා කියන්නේ කන්හිරි වැටෙන ලය පුපුරන වෙඩි සද්දෙන් නොසැලෙන පිරිස පමණක් අපහායෙද්දෙන් සටනට දෙපා වෙවුලන අය නවතිද්දෙන් ජය බිම කරා යමු අපි පෝරක මැද්දෙන් කියලා හැම තැනම රටේ දිවිච යුගයක්. මට අද වගේ මතකයි අපි ඉස්කෝලේ එක දවසක උදේ එනකොට ගහලා තිබුණ එකක්. ඒක තියෙනවා දිග බිත්තියක උඩ කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැඩි කැබලි එල්ලා සතුට සැනසුම අහිමි කරලු අඳුර දිනු කාලය ඇවිල්ලා නොසිට මෙරි මෙරි සතුරු පායට වකුටු වී අත පය නොසොල්වා නැගිට පල්ලා නැගිට පල්ලා නුඹලගේ වාරේ ඇවිල්ලා. මේ කවිය කරපු මේ උද්වේගය මේ අර දේශයේ භීෂණයෙන් හිරිවැටුණු යුගයක තරුණියෝ 60,000ක් අඩු ගානේ ටයර් සෑයවල්වල පිලිස්සල ගිය කාලයක්. මෙන්න මේ කාලේ තමයි 89 ඒ සම්පූර්ණයෙන්ම විනාශය අභිමෝහට පරම්පරාවට ගියාට පස්සේ 20 වසක ශේෂපත්‍රයේ මොණිකා රුවන්පතිරණ කිවිඳිය ලියනවා. ඇයි හරි අපූරු පාඩමක් අරන් එනවා. ඇයි ඒ ප්‍රගතිගාමී දේවල් අහක දාන්නේ නැහැ. එය කරන්නේ කොහොමද කියලා ගුරුවරයෙක්ගේ භූමිකාවෙන් කියනවා. මේ ගුරුවරු අපිට හම්බ වෙනවා ඒ යුගයේදී. එතකොට මේ ගුරුවරු උගන්නපු දේවල් නෙවෙයි, මේ ගුරුවරු පාරේදී ඔවුන් කෑ ගහනවා උද්වේගයෙන් සටන් පාඩ කියනකොට දකින්නේ. ඒ අර තරුණ
අපි දන්නවා මේක තරුණ මනෝභාවයක්. එයාට කොහොමද උපදෙස් දෙන්නේ ගුරුවරයාගේ කාර්යභාරය මොකක්ද කියලා. ඒ කියන්නේ මේ ගුරුවරයයි ළමයයි අතර තියෙන සම්බන්ධතාවය ඇය දකින්නේ අපි තැන් දෙකක භූමිකාවන් දෙකක් නිරූපණය කරාට අපි දෙන්නම එකම පන්තියේ. ඇයි පන්ති අවබෝධය අරගෙන එනවා ඇවිත් ළමයට කළ යුතු දේ කියා දෙනවා. ඇගේ මේ 89 හෙවත් එතැන් සිටකේ කියනවා තරඟ වැද පැරද වැටෙමින්ම එදිනදා ගණිත මිනිත අංශක නොවර්ධින ලෙදා තරඟ ජය මතුරු පිදු එම ඇදුරු සඳහා කලල ගිලුණු ගිජින් දුක් විය යුතුයද මෙදා ගුරුරය කාර්යභාරය ඒකද කියලා. ඒ අපූර්වට ඊට පස්සේ මේ අපි ගොඩක් වෙලාවට කරේ තරුණ අසහනය පිළිබඳ කොමිෂන් අරවා මේවා තියලා මේ සිද්ධ වෙච්ච දේවල් පශ්චාත් මරණ පරීක්ෂණයට භාජනය කරපු එකනේ. හැබැයි ඇය මෙතනින් එහාට යන්නේ කොහොමද කියලා කියනවා. එයා කියන්නේ ඇතිද සැකක් පාඩම වැරදුණු වගට කරුණු නොවේමය එය දෙමගක යන්න දිරිය වෙද ගිලුණු නැන නැව් ගොඩලන්න නැකත දැන් අලුත් පාඩම කියවන්න. මේක තමයි ඇය දකින මේ කාව්‍යෙන් අරගෙන යන අලුත් පරම්පරාවට කතා කරන මේ එකම පන්තියේ සටන. ඒ සටන වගේම තව සටනක් අපිට තිබුණා. ඒ සටනෙන් පීඩා විදි මිනිස්සු හිටියා. විශේෂයෙන්ම දරුවන්ට පාසල් නැති වුණා. දරුවන්ට පාසල් එන්න මගක් හොයාගන්න බැරි තරමට ඔවුන් වන ලැහැබ්වල රැය ගත කරා. ඉතින් ඒ මතකයට තමයි ඔබ මේ 88 මතකය පුරුද්දන්නේ, එකතු කරන්නේ. අපි නමවන කවියේ නමවන ගීතයටයි දැන් ගමන් කරන්නේ. Oh, oh, oh.
කවියට තියෙන ආලය කැමැත්ත ලෙන්ගතුකම නිසාම අපි කවි අහන්නට පෙළඹෙනවා. හැබැයි ඒ ආලවන්තකම හිතවත්කම ඇති වුණයින් පස්සේ අපි කවියත් එක්කම ජීවත් වන්නට පටන් ගන්නවා. කවියත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට අද්දකීම් බොහොමයක් හමු වෙනවා. බොහෝ කවියන් ඔවුන්ට හමු වුණු අද්දකීම් අපිත් එක්ක බෙදා හදා ගන්නවා. එතකොට ඔවුන් අපේ වෙනවා. ඉතින් කවි කියවන මිනිස්සුන්ගේ ජීවිත පරිඥාණය පුළුල් වෙන්නේ මේ විදියට. අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් තරම් කවි කියවමින් කවිය ඇසුරු කරමින් කවියා පෙන්වන ගමන් මඟ දිගේ ගමන් ගත්තොත් අපේ සමාජයේ විවිධ තැන් ඉතාම පරිස්සමෙන් සීරුවට ස්පර්ශ කරන්නට පුළුවන්කම ලැබේවි. කවි 10ට ගී 10ක් වැඩසටහනේ අද දවසේදී කවි තෝරන්නට අපි ආරාධනා කළේ අජිත් ජයවර්ධන මහත්මයාට. එතුමන් අපට තෝරා දෙන 10 වෙනි කවියට පිවිසෙන්නට අවසර. 10 වෙනි කවිය තරුණ ප්‍රකට සම්මානීය කවියෙක් වන මහින්ද ප්‍රසාද් මස්සිමුලගේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කියපු අනිත් කවි වලට වඩා මට කවිය ගත්තාම කතාවක් කියන්න පුළුවන්. මහ විශාල ගැඹුරු භාෂාමය ප්‍රයෝග වෙන මුකුත් ඕනේ. හැබැයි කවියේ මුඛ්‍ය අරමුණට ඉතාමත්ම සීරුවෙන් හෘදේ ඉතාමත්ම සංවේදීව ස්පර්ශ කරන්න පුළුවන් විදිහේ කතාවක් කියනවා. අර රෙද්ද කැඩුවා වගේ නෙවෙයි. ඉතාමත්ම ව්‍යංගයෙන් ඒ තුලින් ආමන්ත්‍රණය කරන එකම දේ තමයි මනුෂ්‍යත්වය. ඒ කියන්නේ මිනිස්කම මේ සමාජයේ අද ලක් වෙලා තියෙන තත්වයෙන් එළියට ගන්න අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක සඳහා ආකල්පමය පරිවර්තනයකට. දැන් ආකල්ප කියලා කියන්නේ හැඟීම්. දැනුම ආකල්ප කුසලතා කිව්වහම ගොඩක් වෙලාවට අපි මේ මතයක් හිතන විදිහක් කියලා කියනවනේ. එතකොට ආකල්ප වෙනස් කරන්න පුළුවන් කියලා කියන්නේ හැඟීම් වලට කතා කරාම. දැන් අපි ඉස්කෝලේදී විශ්වවිද්‍යාලේදී දැනුම භාවිතා කරනවානේ. තොරතුරු දැනුම එකින් ප්‍රඥාවට යන විදිය. ඊට පස්සේ අපිට වෘත්තීය පුහුණු ආයතන වලට ගියාම කුසලතා. හැබැයි අපි චිත්‍ර නැටුම් සංගීතය නාට්‍ය හරංග කලාව ජනමාධ්‍ය ඒ වගේ වේදී ස්පර්ශ කරනවා సౌందర్య වේදයත් එක්ක හදවත. මෙන්න මේ කාර්යය ඉතාමත්ම සරල සහ සුගම කාටත් තේරෙන ශෛලියකින් මස්සිමුල පාවිච්චි කරනවා මේ කතාවේදී. ඒ අපූර්ව කවියක්. ඒක තියෙන්නේ මේ අජියාගේ මාසේ පඩිය. මාසේ අගදී අඳුරු යායට සඳක් සඳ බිඳක් වැටිලා ගැට ගැසී තිබු පපුව ලිහිලා බෝඩි මේ හැලිලා අජියාගේ කළු මූණ වෙනදට වඩා හරි එළියයි. කවුළු ඇරිලා හිනා පිරිලා මකුළු දැල් කැඩිලා තියෙන සන්තෝෂේ මූණේ එළිය කියන්න. දැන් මූණේ මකුළු දැල් එහෙම අද කැඩිලා මොකද පඩි හම්බ වෙලා මිනිහා ඉන්නේ බෝඩි මේ කළු මූණත් එළියයි. දැන් බෝඩි මේ පොඩි චමරියක් තියෙන්නේ. බැලුවාම ඒක ඉන්නවා 3 දෙනෙක්. 3 දෙනාම යාළුවෝ. ඒක ගැන කියනවා මෙහෙම. එකෙනෙක් සිකියුරිටි ජොබ් එක කරන්නේ. සිකියුරිටි උපසේන නම් කලියෙන් නිදාගත්තා. දවසේ වෙහෙසේ කාන්දර මාවත් ඇඳට ඇද්දා. මහන්සියනේ. එහෙනම් වැඩි හම්ුණයි කියලා අපි දෙන්න ඇඳට ගියා. හැබැයි බලන්න අජිය එහෙම නෙවෙයි. රැයේ නිදිවරමින් අජිත් මොනවාද ගැලපුවා. මේක අම්මට මෙය තාත්තට කියා වෙන් කෙරුවා. උකස් කළ අක්කාගේ මාලේ පොලිය ගැන කිව්වා. කොටු රූල් කොලයක් පිරෙන්නට තව ගණන් හැදුවා. පුංචි මල්ලිගේ පපුවේ සිදුරක් ඇතැයි පැවසුවා. කොළඹ එක්කන් යන්න ගානක් වෙනම වෙන් කෙරුවා. දැන් එකවුන්ටන්ට් කෙනෙක්ගේ වැඩ තියෙනවා පඩිය හම්බ වෙලා. ඒකත් කොටු රූල් කොලයක ඔක්කොම ලියනවා අනිත්‍යයි නිදාගෙන ඉන්න කොටත්. ඛේදවාචකයේ මනුෂ්‍යත්වේ පටන් ගන්නෙ මෙතනින්. උදේ බැලුවම සිකියුරිටි උපසේන හිටියේ නැහැ. ගණන් ගැලපූ කොලේ වැටිලා පෑගිලා තිබුණා. දැන් මිත්‍රයා කතන්දරේ කියනවා ඊළඟට. අපි 3 දෙනායිනේ. පෙරේදා අපි 3 දෙනාටම බත් මුලයි තිබුණේ. එක බත් එක බෙදාගෙන කනවා කියලානේ කියන්නේ. පෙරේදා අපි 3 දෙනාටම බත් මුලයි තිබුණේ. අපේ පැත්තට තල්ලු කර කර ඌ ටිකයි කෑවේ. කවදා හෝ අපි කැඩී වෙන් වී යන බවක් කියමින් රෑට වෙරි වූ වෙලාවට අජියා හෙමින් ඇඬුවේ. අපි ඉතින් මෙහෙම හිටියට වෙලාවක වෙන් වෙනවා කියලා ඒක ඉතින් පොඩි ඒ වගේ වෙලාවකනේ.
ඉතින් අඬලා කියනවා එහෙම කියලා හැබැයි අර හදවතේ තියෙන එක තමයි බත් එක තල්ලු කර කර එක බත් එකනේ ගන්නේ අරයට දානවා ඊට පස්සේ එච්චරයි වෙන මොකුත් කියන්නේ නැහැ වෙලා තියෙන්නේ මොකද්ද කියලා කොටුල්ගලේ පෑගිලා තිබුණා සිකියුරිටි උපසේනට උපේට මෙච්චරයි කියන්නේ යාළුවා උපේ උඹ දන්නවද අජියා උඹට මොකවත් කිව්වේ නැහැ එදා කල්පනා කර කර එදා ඌ කල්පනා කර කර හිටියා ඉන්පසු දැක්කේ නැහැ මනුෂ්‍යත්වය පිළිබඳ අතිශය සංවේදී එකක් හරිම තැනකින් අතර කරන ඊට වඩා මුකුත් කියන්න ඕනේ නැහැ අපි මේ උගුල් අඳින එක එකට අරව මේවා කරන එකේ අන්තිමට කොතනද අපි නතර වෙන්නේ මේ සමාජය අපි වෙනස් කරන්නේ කොතනින්ද ඒක තමයි කවියාගේ ප්‍රශ්නේ ගීතය කවිය චිත්‍රය කියලා නැහැ කවර සෞන්දර්ය මාධ්‍යයක උනත් මූලික කාරණේ තමයි මේ මනුෂ්‍යත්වයට ආමන්ත්‍රණය කිරීම. ගීතය නම් අද ජනප්‍රියම කලාංගය. එයට උපත දෙන්නේ කවිය. කවියා නතර කළ තැනින් තමයි සංගීතඥයා පටන් අරගෙන ගීතය නිමවාලන්නේ. කොහොමත් අපි ගීතයයි කවියයි එකට එකතු කරන්නයි මේ උත්සාහ කරන්නේ. කවි 10ට ගී 10ක් හොයා යමින් කවි 10ට ගී 10ක් තෝරන්නට අද එකතු වුණු අජිත් ජයවර්ධන මහත්මයාට ස්තුතියි. අද කවි අරගෙන පැමිණියාට ඒ වගේම කුරවි සංගීත කණ්ඩායමට ස්තුති සංගීත සපයන්ට එකතු වුණාට ඒ වගේම ඉන්දුනාත් නන්දසිංහ අදත් සංගීත අධ්‍යක්ෂණය කළා ඒ වගේම හේමන්ත අපුවාරච්චි සහ ටිලානි හංසිකා ගීත ගායනට එකතු වුණා හැම දිනාටම ස්තුතිවන්ත වෙමින් අපි අද වැඩසටහනට සමුදෙන්නේ කවි 10ට ගී 10ක් තෝරන්න ආයෙත් හමුවන බලාපොරොත්තු වෙමි मोहिन मुलावेला मानिन उदम वेला तन्हाव क्रोध द्वेष पारे मिनिहा कुहेद में रत्तरन किंदी सिंह दिल वगे मिनिस गुणे समदा बबले ए रकीम अप उरु में वे කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අතින් නායයි දියවි බොරුවෙන් රට පිරිහේ රත්තරන් කෙන්ඩි සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ जगता सितना मिनिहा मोड़े की अनुन हेलन्नट वलक कपन्ना ए तुल वैटिला मियायन्ना कल दे पल दे हेले से रत्तरन
කෙන්ඩී සිංහතිල් වගේ මිනිස් ගුණේ සැමදා පැබලේ ඒ රැකීම අප උරුමේ Ah, 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 ah.